උබ දවසක් වේවා දරුවනේ මීට කලින් වීඩියෝ එකෙන් අපි ඉගෙනගත්තා නමේ පන්තිය දරුවන්ට අවශ්‍ය මූලික ජාමිතික සංකල්ප රාශයක් පිළිබඳව. අද මේ වීඩියෝයෙන් සාකච්ඡා කරන්නේ ප්‍රථ්‍යක්ෂ පිළිබඳව. ප්‍ර්‍යක්ෂවලට එලැබෙන්න කලින් අපි දරුවනේ ඉගෙන ගනිමු කෝණයක් ලකුණ කරන්න පුළුවන් ආකාර දෙක පිළිබඳව. ඔබට මේ තිරය මත්හ ABC කියල කෝනයක් සහ, CBA කෝනය ලකුණු කල්ල තියනවා කෝනයක් ලියන්න අකුරු තුනක් පා විච්චි කරන්නවනේ මංම මුලින්ම යොදපු අකුර AAB කෝන ශීර්ෂයබී වල ඒ අක්ෂරයෙන් පටන්ගෙන C යක්ක්ෂරයෙන් අවසං වෙල තියනවා දෙවැනි අවස්ථාවේ C යක්ක්ෂරයෙන් පටන්ගෙන ඒ අක්ෂරයෙන් අවසං වෙලතියනවා අවස්ථාව දෙකේම ශීර්ෂය Bී නිසා ABC කියන අවස්ථාවත් CB කියන අවස්ථාවත් දෙකම ගැලපෙනවා හැබැයි දරුවනේ දෙවැනි අවස්ථාවේ සීවලින් පටන්ගෙන ඒවලින් අවසං වෙනෝ. ඉතින්ද ඉංග්‍රීසිෝඩී අකුරු වැඩි වන පිළවලට පිහිටල නැහැනේ එනිසා දෙවැනි අවස්ථාව අද වැඩවලදී මම භාවිතා කරන්න නෑ තව එකක් කරගමු X ඉසකෝනය සහ ඉසXක්කෝනය අරක්්ෂා කරම් ඉංග්‍රීසි හෝඩිය xසෝ කලින්ග ලැවෙන්නේ. ඒනිසා XYස ගෝනය කියේල ලියන අවස්ථාව මං ඉස්සහට පාවිච්චි කරනවා. හැබැයි දරුවනේ ඉසX ගෝනය කියල ලියන අවස්ථාව ඉදිරියට ම භාවිච්චි කරණ නෑ. මේ කාරනාගන්න උබගේ අවධානේ පාඩම පුරායොදන්නඕන. අවස්ථාවෙන් අවස්ථාවට එකේක ක්‍රමේයට කෝන ලියන්න ගත්තම. ල පුතාලට මේ පාඩම වැඩ කරගෙන යන්නකොට තේරුන්ගන්න අපහසුයි ඉස්සාපි හැමෝම එක ක්‍රමයකට කෝනය ලියන්න පුරුදවෙමු. හොඳයි දැන් අපි ප්‍රවේශවමු මොකදද ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්න කියලා යුක්ලීට් තමයි ප්‍රත්‍යක්ෂ කියල කියන්න මොනොවද කියලා අපට එළි දක්වොල තියෙන්නේ යුක්ලීට් කියන විදියට අවිවාදේම පිළිගන්නා සත්‍යයන් ඇතුළත් මෝලික ප්‍රකාශවලට ප්‍ර්‍යක්ෂ කියල කියනවා. බලුම් මොකදද මේ අවිවාදයින් කියන්නේ කියලා දරුවනේ අවිවාදයෙන් කියල කියන්නේ කිසිම විවාදයකින් වාදයකින් තොරව තකොට විවාදයකින් තොරව වාදකිරීමකින් තොරව පිළිගන්න පුළුවන් යම් කිසි සත්‍ය ප්‍රකාශයකට කියනෝ ප්‍රත්්‍යක්ෂයක් කියලා යුක්ලීට් මෙහෙම ප්‍ර්‍යක්ෂ කිහිපයක් එළ දක්වල තියනවා. බලමු දරුවනේ මොකද්ද මේ පළවිනි ප්‍රත්‍යක්ෂය කියලා යුලීට් කියන පළවෙනි ප්‍රත්‍යක්ෂය තමයි රාශි දෙකක් එකම රාශියකට සමාන නම් ඒ පළමු රාශි දෙක අනිවාර්යෙන්ම සමානයි බලුන් මේ මකදද කියලා රාශි දෙකක් කියන්නේ බලන්න ඉස් කියල රාශීක් තියනෝ තමයි පළමු රාශීය වයිත සමානයි ව රාශියත් තියනෝ ඉස්සට් කියලා එත් වයිට සමානයි එතකට දරුවනේ වයි කියන්නේ පොදුරාශියත් දෙකටම තියනවා රෙස් කියන රාශියත් ඉසඩ් කියන රාශියත් වයි කියන එකම රාශියකට සමානයි ඒ නිසා එක් සහ ඉසඩ අනිවාර්යෙන්ම සමානයි කපටිතාම පැහැදිලි ලීට කියන රාශි දෙකක් එකම රාශියකට සමානනම් ඒ පළමු රාශි දෙක අනිවාර්යෙන්ම සමානයි මේ එක් සමානයි වයි කියලා ගනිපු සංකල්පයට ලියල තියන කල්පිතයක් කියලා. කල්පිතයක් කියන්නේ අපි හිතල අරගන්නවා. එම නැත්ත සමහලාට ගානෙ දෙෙන අවස්ථා තියනවා ගාන දෙනවනම් කියනෝ දත්තය කියලා. ඇලුත්වචනයක්. නැත්තම් කියන දී ඇත්ත කියලා ඉට පස්සේ ඉස්සරි සමානය වයි කියන්න කල්පිතයක් එකන හෙම එකක් තියනව කියලවම හිතලගන්නවා කල්පිත දෙකින් එල්ලබෙන නිගමනේ තමයි එක් ඉසට්ට සමානයි ඒ කියන්නේ රාශි දෙකක් එකම රාශියයකටට සමාන නම් ඒ පාලමු රාශි දෙක බේ සමානයි බලම මේ අන ගණන් කීපයක් කහොමද හදරන්න කියලා ABCෝනය අංශක හැටකට සමානයි PQ Rෝනයත් අංශක හැටකට සමානයි එනම් ප්‍රශ්‍යක්ෂ වලින් දුල්ල පුතාලත් එළබන්න පුළුවන් නිගමනය ඉතා පැහැදිලීනේ මේ රාශි දෙකම සමානවෙලා තින්නේ අංශක හැට කියන එකම රාශීයටන බල නොෝ අපි ගන්න හැටි ABC අංශක හැට්යි P QR අංශක හැට්ටයි. ABC PQR අනිවාර්යම්ම සමානයි. රමන් කලින් කියපු තොරොතුරමේ ලකුණු කරලා තියෙන්නේෙ. ගානේ දීල තියෙන නිසා දී ඇත්ත කියල ලේලතියෙනවා. නොස්සේ PQR හැටැයි කියලත් ගානේ දීල තියෙනවනේ එනිසා තමයි වරහං ඇතුළේ දී ඇත කියල ලේල තියෙන්නේ. මේ දත්ත දෙකින්. එල්ලුණු තොරතුරු දෙකෙන් එල්ලබුණු නිගමනයට කියනෝ ප්‍ර්‍යක්ෂයක් කියලා රාශි දෙක එකම රාශයකට සමාන නම් ඒ පාළමුූ රාශි දෙක අනිවාර්යම සමානයි බලමු තව උදාහරණය ABC සමානයි ඒ ABCAB කිය සරල රේකාවක් ඒ කියන සල්රේකාවක් ඒ සමානයි පීකිවට ඒ කිය සල්රේකාව Pිූ කියන සල්රේකාවට සමානයි දැේතුළින් එලබු නිගමනය ඔගුල්ලුන් ඉතාම පැහැදිලි පළවෙනි සම්බන්ධතාවේ EC තියනවා දෙවැනි සම්බන්ධතාවේත් ඒ තියනවා මම මේ සම්බන්ධතාවය ගොඩනගාගන්න ලියනකොට එක පේලියකට පහතින් අනිත්පේලිය ලැබෙන්න එක කෙලිින් ලියල තියනවා ලන්න මේ එක කියෙලෙන් ලියපු ඇටි හපාටිම පාටරන්නන අවස්ථාව බලන්න හොඳ ැට හැබැයි දරුවනේ ගණන මම මුලින්ම ඒසී දෙන්නේ සමාල්ලකුණේ දකුණු පැත්තේ දෙවනි අවස්ථාවේඒසේ දෙන්නේ සමාල්ලකුණේවාම් පැත්තේ දූලපුතාල මේ සම්බන්ධතා ලියද්දි සමාන රාශි දෙක එකම පැත්තට අරගෙන සම්බන්ධතා ලියන්න හිතට ගන්න ඕන කොට තමයි දුල්ල පුතාලන නිගමනයට එලබෙන්න්න ලස්සනට පුළුවන් නෙන්නේ. බලමුදරුවණය තවත්්ගාන ක පි හදන්න තුංවැනි උදාහරණය ABC කෝනය එකතු කිරීම ABCෝනය අංශක එකසියක්සුවයි. PQෝනය එකතු කිරීම PQSෝනය අංශක සය සූයි. දැගොලට පේන වෙඇති මම්මේ කහපාටීන් පාට කරපු. එකමරාශීයක් නේ ඒ නන්දරුවනේ ඉතිරි රාශී ඉබේ සමානයින බලන්න එකසි අසුවට එකසි අසුව සමානයි එන මේ වම් පැත්තින්නේ ABC ධන ABCD කෝනය දකුණු පැත්ති තියන PQ ආර්ධන Pවෙකෝනයට සමානයි ඒ කියන්නේ රාශි දෙකක් එකමරාශීයට සමාන නම් ඒ පල්ලමු රාශි දෙක අනිවාර්යෙන්ම සමානයි බලමු දරුවනේ තවත් ගානක් කදන හැට හතරවෙනි උදාහරණය ab දන සම දොළහකට සමානයි ප දන කිවවර් සඩමට දොළහකට සමානයි දරුවනේ න ඔගොලට පේන වැති දොළහ කියන්නේ එකමරාශීයක්න රාශි දෙකක් එක මරාශයකට සමාන නංක ඒ පළමු රාශි දෙක අනිවාර්යම සමානයි මේ බලන්නඒ ධන බ දොළහයි ඉට පස දරුවුණේ P දැන QRවවාර් දොළහයි සමාන රාශි දෙක මම එක කෙලින් අරගෙන තිීනකොඩ පේන ඇති එහනම් වම් පැත්ත වම් පැත්තට සමානයි ඒ කියන්නේඒ ධන බBC ප දානකිවවාර්ට සමානයි तෂකෙන් युक्ලड කියන්නේ राशි දෙක් එකම राශයකට සමාරනම් ඒ පාළමු राශි දෙක බේसाමානයි දूලපුතාට ස්කෝලයන්නත් බෑ මේ දවස්වල පන්තියන්නත් බෑ ගෙවල් ලොලයි ද වැඩන්න යුගිය ක අපේ ඉන්නේ को වසන තත්ත්වය නිසා දරුවන්ගේ අजा නට ගොඩක් බල පාලතියනවා ඉතින් දපුතේ මේ वීडिෝ මගේ ඉගෙන ගන්නා පාඩ දුල පුතාල කොලේක නෙවෙෙයි පොතේම ලියාගෙන නැවත නැවත දෙපාරාක් ිත්‍ර බලන්න ඕන බලල ඊට පස්සේ ගැටුලු නැවත හදන්න ඕන ඉට පස්සේ තමයි අලුත් ගණන්ගොලට යන්නේ අපි මීලගට කතා කරන්නේ දරුවනේ යුක්ලීට් ඉදිරිපත් කරපු ප්‍රත්්‍යයක්ක්ෂ දෙවිනි නීතිය පිළිබදව මීළකට ප්‍රත්්‍යක්ෂ දෙකෙන් කියවන්න මොකද කිලබි බලමු යම් රාශි දෙाක් තවත් සමානරාශය දෙකකට සමාන නම් ඒ පළමු රාශී දෙක සමානයි දි තේරුම් ගමක යම් රාශි දෙකක් ම ඒ කියන රාශීය එකරාශියකට ගන්න ඊට පස්සේ X කියන රාශියත් තවරාශයක් විදියට ගන්න ඒ සහ xක් කියන්නේ රශි දෙකක් රශි දෙකක් සමාන රශී දෙකට සමානයි සමාන රාශි දෙක තමයි B ස ව ඒ කියන රාශියත් ස් කියන රාශියත් B සහ වයි කියන සමාන රාශිදිකට සමානයි දම ලීලතියන විද්‍යවලන්නකො ඒ සමානයි B එ සමානයි වයි හැබැයි B සහ වයි සමානයි ගැන ඒ කියන රාශියත් ස් කියන රාශියත් සමානවෙලා තියන්නේ එකම රාශියකට නෙමේ සමාන රාශි දෙහෙකට අන්න එහෙම වෙනස් රාශි දෙක සමානරාශි දෙහෙකට සමාන නම් ඒ වෙනස් රාශි දෙක අනිවාර්යෙන්ම සමානයි ඔබට පේර නැතිව එක රාශියයක් ඒ අනිතරාශීය x ඒ සහස් කියන්නේ වෙනස් රාශි දෙකක් ඒ දෙන්නා අනිවාරයෙන් සමානයි මීට කලේගෙන ගත්ත ඒ සමානයි B එ e සමානයි B. ඒඉසුත් එකම රාශියකට සමානයි ඒ මුලින් තියන වෙනස් රාශි දෙක අනිවාර්යෙන්ම සමානයක ප්‍රත්‍යක්ෂයක දමම් මේ කතා කරේ රාශි දෙක වෙනස් හැබැයි සමානත්වය තියෙන රාශි දෙහෙකට සමානයි. බී සහවයි සමානත්වය ඇති යන වෙතුන්ගනිි පෙළියේ පෙන්නන්නෙමං බී සහවයි සමානත්වය තියෙන රාශි දෙකක් අන්න එහෙම නම් පමු රාශි දෙක අනිවායයම සමානයි එනම් යුක්ලීට් කියන ප්‍රත්‍යක්ෂ දෙක ඉතාමත්ම සත්‍යයක් වෙනෝ ක දෙක කියන්නේ යම් රාශි දෙකක් සමානරාශි දෙකට සමාර නම් ඒ පළමු රාශි දෙක අනිවාර්යම සමාන වෙනවා. ද බලු මේකෙන් ගානක් හදන්න කොහොමද කියලා බලන දර්ුවනේ ඒබී කියන සර්රේකා කණ්ඩය... PQ කියන සල්රේකා කණ්ඩට සමානයි ඒකම XY සල්රේකා කණන්්ඩය KL සර්ලරේකා කණ්ඩට සමානයි. ඉට පස්ස කියනවා PQ සර්ලරේකා කණ්ඩය KL සර්ලරේකා කණ්ඩයට සමානයි දැම් මේ සම්මධතාාවල හොඳට පරික්්ෂා කරහම මුලින් තියන PQ දෙ වනයට තියන ක එල්ට සමානයි ඒ කියන්නේ රාශි දෙකක්ු සමාන රාශි දෙහකට සමානයි සමානයි කියල පෙන්නන්නේ තුංගනි සමී කරනදී සමාන රාශි දෙහකට සමානයි එනම් මුල් අවස්ථාවේ ABCAB දෙවැනි අවස්ථාවේ X ව අනිවායම සමානයි බලමක ලියන හැටිය අපි දරුවනේAB පට සමානයි ඒ ගානය දීල තියෙනවන වරහගතුල ඔගුළු ලියන්නෝන දී ඇත්ත කියලා ඊට වසි දරුවනේ X කියන රාශීය කියන රාශීයට සමානයි ඒ අත්ගානය දීල තියනවා හැබැයි PQ සමානයින එනිසා එක මතක් කන්නෝ केल न, B සමානයි Kල් කියලා. තුංගරි පේලියදේ මතක් කන්න කාරණාව ලේනෝ. ඒකත් ගණනේ දීල්ල තියනවා. ඒ නන්දර්ුවනේ මුලින් තියන ABCAB රේකාව දෙවනයට තියන X රේකාවට දිගිං සමානයි කියන්නේ ABCAB සමානයි x. ශ්‍රාශිද් දෙක සමාන රාශි දෙහෙකට සමාන නිසා. ඒ පළමු රාශි දෙක අනිවාර්යෙන්ම සමානයි. ැ ුක්ලීඩ මේ කියපු ප්‍රත්‍යක්ෂ දෙක ඔබට බැහැදිලී ඇති. වලමු දරුණය තවක්්ගානක් හො මදහදන්න කියලා ප්‍රශ්නාංක දෙක. ABCෝනය කෝනයට සමානයි. ඒගාවට PQrෝනය Yෝනයට සමානයි. පළවෙනි සම්බන්ධතාවේත් දෙවැනි සම්බන්ධතාවේත්, විශාලත්වයෙන් සමාන එකම රාශි දෙකක් නෑ දැ බලමු විශාලත්වයෙන් සමාන වෙනස් රාශි දෙකක් තිීද කියලා තුන්වෙනයට කියනවා ABC කෝනය සමානයි X කෝන කියලා ABC කියන පළමු සම්බන්ධතාව වංගත පැත්ත Yx කියන්නේ දෙවැනි සම්බන්ධතාවේ දකුණුවත පැත්ත එතකොට මේ සම්බන්ධතා දෙකේ සමාන වෙනස් රාශි දෙකක් තියෙනවා එනම් සමානයේ කියල දීල නැති ඉතිරි රාශි දෙක අනිවාර්යම සමානයි දැව්ගලොට මත ඇති සම්බන්ධතා ලියද්දිී සමානයේ කියලා ඔබ දකින සමානය කිය ඔබට පෙනෙන ඒක්කම සමානය කියලගානෙ දෙන රාශි දෙක දකුණු පැත්ති එක අට එක එන්න තමයි ලියන්නේ. එහමනන් දකුණු පැත්තට මම සමානවිදියට පෙන්නන ABC සීකෝනයතුන් සමාන විදියට පෙන්න්නන වXක්සකෝනයතු එකට එක එන්න පෙළගස්සන්න ඕන බලමමේ ලියපු විදිිය Xසකෝනය සමානයි. ABCකෝනය මම ABCෝනය දකුණු පැත්තට පෙළගෙස්සවා. ඊට පස්සෙ දරුවනේ PQ Rකෝනය වක් ඉසඩකෝනයට සමානයි. එතකොට මේ සමානයි කියලා තියෙන ABC සහ ව ඔබට පේන වැති සමන්ලකුණෙන් දකුණු පැත්තට එකට එක පෙළගස්සල තියෙනවා. ඔගුලට ගානය දෙනෝ? මේ එකයට එක පෙළගස්සල තියෙන ABC කෝනය වක්සිිසඩ් ෝනයට සමානයේ කියලා ම මේ කොලපාටීම් රවෞං ගදල තියෙන ගාන්නෙ තොරතුර දීල තියෙනවානේ ඒ අපි අරගන්න තුන්වැනි පේලියට දැඟගොලොට පේනවනේ සමානරාශි දෙකක් ගානය තියෙනවා එහෙම නං මේ ඉතිරි රාශි දෙක අනිවාර්යෙන්ම සමානයි දැන් අපේ නිගමනයට නෝ. මකදදේ නිගමනය Xකෝනය සමානයි Pq Rෝනය. Xෝනය සමානයි PQRකෝනය. එතන උත්තවට ගම්වෙ වෙන්නේ රාශි දෙකක් සමානරාශි දෙකකට සමාන නම් ඒ පළමු රාශි දෙක අනිවාරයෙන්ම සමානයි. ගාන කියන්නේ ABCAB සka. ඕ වලදි චේදනය වෙනවා ඊලක්ෂය පොතමත ලකුණු කරල තියෙන්නේඒෝඩකෝනය සමානයි බෝ ඊකෝනය වන විදියට ගාන කියනෝකෝනය බෝ මගින් සමච්චේදනය වන බව දැ මේම ගානත් දුන්නාහම ඉසලමක තේරුම් ගන්න ඕන ඉසලම් මේ සමච්චේදනය වන බව කියර කොටස මුලිමතේරුන් ගමු මොකද මේ කියන්නේ කියලා කියන්නේEකෝනයඊෝනය කෝන දෙහකින් සමංවිත විශාලකෝණය මැදිින් මම රතුපාටි ඇදල පෙන්නන Vෝරේකාවෙන් හරියටම සමච්චේදනය වන හරියටම සමානව දෙකට බෙදෙනව කියලා පෙන්න්නන්න ඕන ඒගැන ම මේ හ පාටිං පාර්ට කරන කෝනයත් ඒකම කොලපාටන් පාටකරන කෝණයත් සමානයකි ලොප්පු කරන්න ඕන. ඉඩ කලින් බලමු ගානය දෙන තුරතුර මොුණවද කියලා ගාන දෙනෝ.ඒෝEDෝනය ඉසලක චෙක් කරගමුකෝඒඩකෝනය සමානයි BෝE කෝනය BE කෝනය ඔන්න කෝන දෙක සමානයි. ගන දෙන යිවිදිහට යයි කෝනදික සමානයි ඔකුළු ලියන් නඕන ම මේ කහපාටින් පාට කරපු කෝණයත් ඒක්කම කහපාට සමඟ නිල්පාටම් පාට කරපු කෝණයක් සමානය කියලා. මේ ගන කාධාන්නෙකු හොද ල බලමුකු ිස්සල්ලව කරන්න ඕන විද්‍යාවේ පීෂණයක් එන්ට කරන්න වගේක මූලික කාර්නාටික ඇතුළල් කරගන්නෙ එක ඉස්සලම දත්තය ලියන්න ඕනඒහා සල්රකා ඕහිදී චේදනය වඒෝඩ කෝනය බෝඊ කෝනය සමාන වනසේ ඊ ලක්ෂය ලකුණු කරල තියෙනවා ඊටවස්සේ සාධනය කළ යුක්ත ලියාගන්න ඕන සාධනය කරන්න ඕන මොකද්ද COEෝනයෝ මගින් හරියටම දෙකට බෙදෙන බව එක සරල තේරුම තමයි දරු පැටව bioීකෝනය bioෝඊකෝනය සමානයි කියලා bioෝීකෝනයයි bioෝඊකෝනයයි සමානය කියලා කියන්න ඕන ඒකයන්න දරුවනේ bioෝීකෝණය තින සමීකරණයක් ලියන්න ඕන ඒගවට B.ෝ.ඊ කෝනය තින සමීකරණයක් ලියන්න ෝන. ඔය සමීකරන දෙක දිහා බලාගෙන නිගමනයට එන්න ඕන. අයි බලන්න B.ෝ.කෝණය තින සමීකරණයක් ලියන් ඕන. Bio.ෝ.ඊකෝනය තින සමීකරණයක් ලියන්න ඕන. ඔය සමී කරන දෙක දිහා බලාගෙන නිගමනයට එන්න ඕන. හොඳයි අපිද සාධනයට යමුකු බලන්න. ඉස්සලම ලියන්න ඕන. BioෝOCීකෝනය තින සමීකරණයක් Bෝීෝනය ඇත්තටම Bෝීෝනය Aෝඩකෝනයට සමානයිනෙ ඇයි ඒ ප්‍රති්මුකකෝන සමානය දරුවුණේ සල්රේකා දෙකක් එකින එක චේදනය වනහම රන කොහොමදලියන්නේ BෝOCීකෝනය සමානයි AෝDෝනය ඇයි ඒකට හේතුව ප්‍රතිමු කොෝන විශාලත්වයෙන් සමානයි දැන් දූලපුතාල ියරන්නෝන බෝඊකෝණය තිෙන සමීකරණයක් බෝකෝනයඒෝඩකෝනයට සමානය කියල ගාන දෙනෝ අවිදන් එක ලියනෝ බෝඊකෝනය සමානයිඒෝඩීකෝනය දැ ගානේබE දීලතිීන සමානතාවෙන් දකුණු පැත්තට හැබැයි මමලිුවේ BioෝE සමානතාවෙන් වම් පැත්තේ කියලා දකුණු පැත්තේ AෝDඒෝD එක කෙලින් එකම රාශීයකින් සමාන වෙලා තියෙනවා දුලපුතාල දන්න රාශි දෙකක් එකම රාශියකට සමාන නම් ඒ පළමු රාශි දෙක අනිවාර්යෙන්ම සමානයි එනිසා අපේ නිගමනය bioෝOC සමානයි bioෝE. ඒක කියන්නේෙ දරුවනේ ෝීෝ Bioෝඊකෝනයට සමානනම් මේ සම්පූර්ණකෝණය මැදිින්ජන බෝරකාවිං හරියටම සමව දෙකට බෙදනෝ ඒක අහන්ද පිළියනො Eෝනය බෝමගින් සමච්චේදනය වේ දලපුතාට පැහැදිලි ඇති කොහොමද ගානක් සාධනය කරන්න කියලා මේ ගනා ඇදූ පමණින්ම සාධනය කියන්නේ මොකද කියල සීයට සීයක්ම දූලපුතාලට සම්පූර්ණ වෙනි නැහැ මෙවැනි ගණම් ගොඩක් අපි හදන්න ඕන අලුගාන අදදිහා බලන්න පුළුවන් වෙන්නේ අලුගගානකින් උත්තර ගන්න පුළුවන් වෙන්නේ ඔබට ලැබෙන අදදකන් මත සාද්දකින් ගන්න නන් දේපුතේ මෙවැනි ගනම් වැඩිපුර හදන්න ඕන එකම ගාන කිහිප සැරයක් හදල දක්ෂතාවේ වැඩි කරගන්න ඕන ස මේ යටතිය උදාහරණ කිහිපයක් ඟගොල්ලොට මේ වීඩියෝකේ පහතින් දීල තියෙනවා. දලපුතාලා වීඩියෝකේ පහලින් ජෙ දෙදෙන ගණන්ටික හදන්න තවදින කිහිපයකින් මෙහි පිළිතුරු මම යුටබට මුදා හරින්නම්. ඒකෙන් ඔබලිය පුත්තර හරිද කියල පරිීක්ෂා කරන්න.